शांति दिदासितुने हते निमस हतरवे दिन उदासन मुरली बाप दादा मधुबान सारे सुमिहिर दारुवनि अहिंसकत्ते स्वामियावन बाबा भक्ति फलय ओबट लबादीम सदहा भक्तिवंतैन वन ओब इदेयट पेमिन सिटनमा यामेहा एमे रहस ओबट कियादी मुक्तिहा जीवन मुक्तियान उरुम देक ओहु ओबट दियुतुई प्रश्न उपत विसि एककटम राजकीय तत्ते दिना गन्ने कुमन दारुवन्न पुरवैसियान गेन कोटसाक බවට පත්වන්නේ කවුද පිළිතුර සැබෑ දරුවන් බවට පත්වන හා සම්පූර්ණයෙන්ම පියා වෙතට තමන්ව කැප කර වූ අය රාජකීය තත්ත්වයක් දිනා ගන්නවා තමන්ව එසේ කැප නොකරන බොරු දරුවන් උපත් 21කටම පුරවැසියන්ගේ කොටසක් බවට පත්වෙනවා ඔබ ශ්‍රීමත් අනුගමනය කර ඔබගේ යෝගා බලයෙන් රාජ්‍යයේ තිලකය ලබා ගන්නවා मेहि आयुधगण किसी आवश्यक मतुवाने माया जय केन लोके जय गतिबगे बुद्धिये योगा बालेन गीते अहिंसकत्ते स्वामियातरं किसी असहायवाने ओम शांति बालन ओम कीन देदेस भक्तिवंतेन आरक्षा करन एकाहिन तनत्ता इतिन एसेना භක්තිවන්තයින් අනිවාර්යෙන්ම යම් යම් වියසක වලට මුහුණ දෙනවා විය හැකි භක්තිවන්තින්ගේ ආරක්ෂකයා කාවද ආරක්ෂා කළේ වියසක වල පැටලී සිටින්නන්ව එම භක්තිවන්තින්ගේ ආරක්ෂකයා ශිව බාබායි භක්තිවන්තින් අනිවාර්යෙන්ම ඔවුන් කළ භක්තියේ ඵලය ලැබෙනවා ओन उत्साह दरनवा नीतियट अनुवन ओब लाभयक लबन्ने उत्साह दरीमेन पसुवाई मेम लोके ओबट उत्साह दरन किया उत्साह गन्वना अय सैम केनेक्म यक्ष समाजे अयाई एत्तेन्म कियनवाना उनंदु करवीम संदहा ओबट कावरु हो हुंद केनेक अवाश्याई සැබෑ උත්සාහයක් දැරීමට ඔබට ඇත්තෙන්ම උනන්දු කරවන්නේ එකම එක පියා අහිංසකත්වයේ ස්වාමියා පමණයි ලෞකික ගුරුවරුන් හා දෙමාපියන් සීමිත උත්සාහයක් දැරීමට ඔබව උනන්දු කරවනවා ඒ කිසිම කෙනෙක්ට බෑ ඔබ අසීමිත දැනුමක් දෙන්න ඇතැම් අය නීතිඥයන් හෝ විනිශ්චය කරුවන් උනත් නැවතත් එම தත්ත්වයට පත් වීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ඊළඟ උපතේදී නැවතත් ඔවුන් උත්සාහ දැරිය යුතුය. සෑම විටම නීතිඥයෙක් වෙලාම ඉන්නේ නැහැ. ඔවුන් කිසිම ලාභයක් දිනාගෙන නැහැ. ඔවුන්ගේ ගුරුන් ඔවුන්ට කිසියම් දෙයක් උගන්වා ග්‍රන්ථ කියවූ නමුත් ඒකත් අදාළ කෙනෙක් ළඟට යා යුතුය. अहिंसकत्ते स्वामिया सद्गुरु वे सद्गुरु सैम विटम कियान्ने सत्याय ओब वेत पैमिन ओपट सत्य कथांतरय किया देन्ने ओहु पमनाय मुक्तियः जीवन मुक्तिय ओपट लबा देन सद्गुरुगे उपदेश मेवाय सामान्य मिनिसुन्व नारायण वरुण बवट पत्करवीम सदहा एति उपदेश मेवाय अहिंसकत्ते स्वामिया मेहि पेमिनयामेहा एमेत मुल मेदहा अगपिलिबंदवत ऊरहस ओबट किया देनवा किसिम केनेक मुक्तिय हो जीवन मुक्तिय दान्ने नहे उत्तरीतर पिया उत्तरीतर जीवात्मे पमनाई मुक्ति देशये पालकया मान्ने ओहु सितिन्ने उत्तरीतर दानवेय දරුවන් වන ඔබට දැන් උපදෙස් ලැබී තිබෙනවා. තමන් පියා ගුරුවරයා හා ගුරු වෙනවා කියා. පියා නැවත නැවතත් පැහැදිලි කර කියා දී තිබෙනවා. ත්‍රිෂ්ණා දෙවියන් උනා නම් ඔහු නිකම්ම බටනලාවම පාදනය කර සිටියාද? ඔහු කළේ එච්චරමද? කිසිම කෙනෙක් ශ්‍රී ත්‍රිෂ්ණාට පියා ගුරුවරයා හා සත්ගුරු කියා කියන එකක් නැහැ. දැන් බාබා ඔබට සැබෑ මාවත පෙන්වා දෙනවා
වැරදි මාවත අනුගමනය කිරීම දැන් අතර කළ යුතුයි. තඹ යුගයේ පටන් ගුරුන් පස්සේ යාම මිනිසු ආරම්භ කළා. රත්රන් හා රිදී යුගවල කිසිම ගුරු කෙනෙක් නැහැ. ගුරු මාතාව ඔබට දැනුමේ අමෘතයදී දිව්‍ය ලෝකය නිර්මාණය කළා. එවිට එහිදී ගුරුන්ගේ කිසිම අවස්ථාවයක් පැන නගින්නේ නැහැ. දැන් බලන්න මම දරුවන් වන ඔබට ඉතාමත් හොඳ උපදෙස් ලබා දෙනවා. බාබා ඔබව සටන් බිම මත නගා සිටුවා තබාගෙන පස්පව් ජයගෙන ශ්‍රී කිෂ්ණාමින් දේවතාවරයෙක් බවට පත්වෙන්න කියා කිව්වා. ශ්‍රී කිෂ්ණා මායා ජයගෙන ලෝකය ජයගත් බව, ලෝකයේ කුමාරයා බවට පත්තුළු බව අපි දන්නවා. ශ්‍රී කිෂ්ණා පින්තූරය අතේ තියාගෙන මෙය පැහැදිලි කරන්න. තමන් දැන් සිටින්නේ සටන් බිමක බව ඔබලා දන්නවා. ඔබ මායා ජයගෙන ලෝකයේ ජයගත යුතුයි. කෘෂ්ණා නාරායණ වුණා වගේ රාජයේ අනිකුත් අයත් ඔහු සමගම සිටියාසේ සෑම කෙනෙක්ම සටන් බිම මත ඉඳගෙන දැන් මායා ජයගෙන තිබෙනවා. මීට වසර 5000කට පෙර මෙම ශ්‍රී කෘෂ්ණා ඔහුගේ අවසන් උපතේදී මෙම සටන් බිම මත තමයි සිටියේ. ඔබ සිටින්නේ සටන් බිමේ. පස්පව් ජයගෙන ඔබ මෙම තත්ත්වයට පත් විය යුතුයි. නාරායණ බවට පත් වීමේ කුල්මත් බව යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. මායා ජයගෙන ලෝකය ජයගත යුතුයි. මෙය එතරම්ම පහසු දෙයකි. එක් ත්‍රාපිත කෙනෙක් පමණක් නොවේ සිටියේ. සෑම මවක්ම ද්‍රෞපදීන්ය. බාබා සෑම කෙනෙක්වම කස්සපාරින් බේරාගෙන තිබෙනවා. එහි කිසිම කෙනෙක් පාපේ ගැලෙන්නේ නැහැ. ඇතැම් අය අසනවා. ඒක එසේනම් දරුවන් ඉපදෙන්නේ කෙසේද කියලා. කොහොම නමුත් ඒ ලෝකය පාරිශුද්ධයි. සන්‍යාසින් වන ඔබ ඔබගේ ගෙදර දොර අතහැර පැමිණි විට ලෝකය අවසන් වෙනවාද? ලෝකය දිගටම වර්ධනය වෙනවා. පාරිශුද්ධත්වය හොඳ දෙයක් බව, පාප අත්හැරීම හොඳ දෙයක් බව සන්‍යාසින් දන්නවා. අත්හැරීමක් නැති අය සෑම දෙයක්ම අත්හළ අය ඉදිරියේ දලනවා. ඔවුන්ව තමාගේ ගුරුන් බවට පත් කරවා ගන්නවා. සත්‍ය සත්ගුරු මාර්ගයෙන් මවවරුන් ගුරුන් බවට පත්වන අතර එවිට ඔවුන් මගින් ජයග්‍රහණේ මාලාව නිර්මාණය වෙනවා. බාබා කියනවා, දරුවනි ඉගෙනගෙන හොඳ තත්ත්වයක් ලබා ගන්න. පියා දැන් ඔබව සටන් බිම මත හිඳුවා ක්‍රිෂ්ණා වගේ වීමට ඔබව හැඩගස්වනවා. මුළු අධිරාජ්‍යයම ඔහුගේ. එහි කුමාරයන් හා කුමාරිකාවන් ඉඳීවි. ඒ කිසිම කෙනෙක්ට දැන් රජවරුන් කියා හෝ අධිරාජ්‍යවරුන් කියා හෝ කුමර කුමරයන් කියා හෝ කියන්න බැහැ. ඔබ දැන් පියාගෙන් දිව්‍යමය උපදෙස් ලබා ගන්නවා. මව්වරුන්ට දැනුමේ කලස හිමි වී තිබෙනවා. මේ දියණියන් යක්ෂයින්ට අමෘතයේදී ඔවුන්ව දේවතාවරුන් බවට පත් කරවනවා. දේවතාවරුන් පැරණි ලෝකයේ පාලනයක් කරන්න යන්නේ නැහැ. නව ලෝකයේ දැන් ඉදි වෙමින් පවතිනවා. ඉතින් දරුවනි දැන් ඉක්මන් වන්න. එකක් පාපවල බැඳීම, අනික කර්ම බන්ධනවල බැඳීම. මෙම බන්ධනයන්ගෙන් මිදෙන්න නම් ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. බාබා කියනවා, මා සිහිපත් කර අශාරීරික වන්න. ජීවාත්ම උත්තරීතර ජීවාත්මය හා මුසුවී එක් දෙයක් බවට පත්වීමක් නොවේ එය. කිසිම කෙනෙක් ආලෝකය හා මුසුවන්නේ නැහැ. කිසිම කෙනෙක් ඔහුට එකතු වන්නේත් නැහැ. ජීවාත්මයක් එලෙස එකතු වුණා නම් ඔහු අජීවී දෙයක් බවට පත්වේවි. ජීවාත්ම අවිනාශී, ශරීර විනාශ වන සුළුයි. ජීවාත්ම මා සමග යෝගා වී පාරිශුද්ධත්වයට පත්වෙනවා. පසුව ඔවුන් පාරිශුද්ධ ශරීරයක් ලබනවා. ජීවාත්මය පාරිශුද්ධ වී
පසුව ශරීරයේ අවසන් වී යනු ඇත. පසුව පාරිශුද්ධ පංච මහා භූතයන්ගෙන් පාරිශුද්ධ ශරීරයක් ලැබෙනු ඇත. මෙම ශරීරය වන්දනාවට සුදුසු එකක් බවට පත්වන්නේ නැහැ. දේවතාවරුන් පමණයි වන්දනාවට සුදුසු වන්නේ. ඔවුන්ට මල් පූජා කළ හැකි. ඔවුන්ව හඳුන්වන්නේ ශ්‍රී ශ්‍රී කියලයි. එනම් ඊටමත් උසස් අය යන්නයි. ඇය ශ්‍රී ශ්‍රී කියලා දෙපාරක් කියන්නේ. මන්ද සූර්ය වංශික ලක්ෂ්මී හා නාරායන තමයි ඉහළම ඉහළ අය වන්නේ. ජීවාත්මත් ඔවුන්ගේ ශරීරත් පාරිශුද්ධයි. ඔවුන් කලා දහසෙන්ම සම්පූර්ණ අය වශයෙන් හඳුන්වනවා. චන්ද්‍ර වංශය කලා 14කින් සමන්විත වන අතර එහිදී ශ්‍රී කියා පමණයි කියන්නේ. ලක්ෂ්මී හා නාරායනට ශ්‍රී ශ්‍රී ලක්ෂ්මී හා ශ්‍රී ශ්‍රී නාරායන යන නාම වැටී තිබෙනවා. ඔවුන් අධිරාජ්‍යවරයෙක් හා අධිරාජ්‍යවරියක්ය. නමුත් රාම හා සීතා රජ හා රජිනයි. ඒක අනුපිළිවෙලින් යන්නක් එක්කෙනෙක් කුමන තත්ත්වයකට පත්වන්නේ ඔහුට ඒ අනුව නාමයක් හිමි වෙනවා. මෙහිත් අධිරාජ්‍යවරුන් හා රජවරුන් සිටිනවා. ජේෂ්ඨයින් අධිරාජ්‍යවරුන් වශයෙන් හඳුන්වනවා. රජවරුන් ඔවුන් ඉදිරියේ දන නමනවා. පළමුවෙන්ම සිටින්නේ අධිරාජ්‍යවරුන්ය. පසුව රජවරුන් පැමිණේ. එම නිසා දැන් ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. රුද්‍රාගේ මාලාවක් තිබෙනවා. ඔහු ලෝකේ පාලකයාද වේ. ඔහු ගුරුවරයා හා ගුරුද වේ. එවන් බාබාව ඔබ සිහි කළ යුතුයි. තමන්ට බැඳීමක් තිබෙනවා. කවුරු හෝ කෙනෙක් එය ඉවත් කළ යුතුයි කියා මිනිස්සු කියනවා. ගිරවාගේ උදාහරණය ඔහෝ. නමුත් පියා කියන්නේ තමන් පැමිණ සිටින්නේ ඔබව ගෙන යන යන්න කියලයි. ඔබට තිබෙන්නේ ඔහුගේ ඇඟිල්ල අල්ලා ගන්නා එක පමණයි. ඔහු කියන දේ කරන්න ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඇයි මෙම සොහොන් බිම සිහි කරන්නේ? ඔබ මෙහි සිටිය යුතු වුණත් ඔබගේ බුද්ධියේ යෝගාව එහි යොමු කරවා තබා ගන්න. සාමයේ දේශය හා සතුටේ දේශය සිහි කරනවා යනුවෙන් අදහස් වන්නේ මෙයයි. ඔබ බැඳීම් ජයගත්තෙක් බවටත් පත් විය යුතුයි. ඔහු සියලුම ස්වාමි පුරුෂයන්ගේත් ස්වාමි පුරුෂයා වේ. සියලුම ගුරුන්ගෙත් ගුරු වේ. එම නිසා ඒ ශ්‍රී ක්‍රිෂ්ණා වගේ වීමට උත්සාහ දරන්න පමණයි තිබෙන්නේ. මීට පෙර කල්පයේදීත් ඔබ උත්සාහ දැරුවා. පසුව සත්‍යුග රාජ්‍යයත් ස්ථාපනය වුණා. මේ සඳහා ඔබ පාරිශුද්ධ විය යුතුයි. ඔබගේ ස්වාමි පුරුෂයා කරන්න කියන ඕනෑම ආකාරයක සේවයක් කරන්න. හැබැයි පාරිශුද්ධව සිටින්න. පාරිශුද්ධව සිටියේ නැතිනම් ඔබ පාරාදීසයේ පාලකෙක් බවට පත්වන්නේ නැහැ. පියා දැන් පැමිණ දරුවන් වන ඔබව සත්තුගේ වැසියන් බවට පත් කරවනවා. අපිරිසිදු අයව පාරිශුද්ධ කරවන්නා ඔහුයි. ඔහු ලෝකේ පාලකයාද වේ. දියණියන් දැන් දැනුම නැමැති ධනය මගින් මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවනවා. මෙය දැනුමයි. මෙතරම් ආලෝකයක් ඔබ ඔබගේ බුද්ධියට ලබාගෙන තිබෙනවා. වෙන කිසිම කෙනෙක් ළඟ මෙම දැනුම නැහැ. සෑම කෙනෙක්ම දොරක් දොරක් ගානේ රස්තියාදු වෙනවා. මෙහිදී බාබා අපව විශාල වූ නිශ්ශබ්දතාවයක තබනවා. බාබා කියනවා, ඔබ මැරෙන්න ගියත් මෙතන වාඩි වෙලා අහගන්න. ඔබගේ ජීව ශක්තිය ශරීරය අතහැර දමා යන මොහොතේදී දැනුමේ අමූර්ත බිඳක් තොල් මත තබාගෙන ශිවබා බව සිහි කරමින් සිටින්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ඉරණම තීරණය කරනු ඇත. නැතිනම් ඔබගේ පාප දුරවන්නේ නැහැ. ඔබ බැඳීම් ජයගත්තෙක් බවට පත්වන්නේත් නැහැ. අනවශ්‍ය ආකාරයෙන් ඔබ ඔබගේ භක්තියේ ඵලය නැති කර ගනීවි. සෑම භක්තිමන්තයෙක්ම මායාගේ බන්ධනයේ පැටලිලා
शिवा नाम वो अहिंसकते स्वामिया आरक्षक आवे ओहु ओबव आरक्षा किरीमट पमिनेत इतिन ओब ओहुगे उपदेश पिलिपदिय युतुई ओब श्री कृष्णागे कुलयट यायुतुई श्री कृष्णा संपूर्णेन समत पूर्ण चंद्रेक चंद्रवंशे अयगे काले पमिनी विट ओन ओनगे राज्य दिना गन्नवा इतिन ऐ ओब पराजय वन्ने संपूर्णेन्म समत्वीमट अवश्यनम उत्साह दरन्न मेय भय वीमट कारणयक नोवे निर्भयव सिटिन्न भक्तिवंतेन्म आरक्षा करना देवियन एकमेक अविहिंसकत्वे स्वामिया वन भव पहदिलि करन्न ओबट सिदु वेवी वंदनावट सुदुसु कृष्णा दैन वंदना करुवेक भवट पत्वेला कृष्णा जीवात्मय दैन मेहि सिटिनवा दैन किसियम देयक अवबोध करगन्न मेय इतामत विशाल लोतरैयकि मेय अश्व तरंगयकि अपि अपगे बुद्धिये योगावेन दिवयायुतुय वैडियन दिवु तरमट इक्मनिन बाबा लंगट लंगाविय हैक एमेन्म अपगे पाप दुरुवी यनु एत बाबा नैवत नैवतत मेय ओबट पहदिलि कर कियादी तिबेनवा ओब सिटगेन सिटिन्ने सटन बीमकाय मिनिसु असावी मुलु लोकेन्म जय लबन्न ओब लंग तिबेना आयुध मोनवाद अपि माया जय गन्नेत लोके जय गन्नेत बुद्धिये योगा बलेनि अपि भावनावे असुन्गेन सिटिमु एनम अप सिटिन्ने शिव बाबागे सिहियेनि अपगे बुद्धिय एहि नटनवा सियलुम स्वामी पुरुषयन्गे स्वामी पुरुषया किया तिबेनवा ओब ओबगे स्वामी पुरुषयाट विश्वासवंत वी वेन किसिम केनेक सिहि नोकर सिटिय युतुय योगाकर परिणत भव लबागत युतुय कुमारी केनेक तमागे स्वामी पुरुषया वेन्न अनवेखिनाव सिहि करनवा ओहु शारीरिक केनेक परमात्म देवियन अशारीरिकाय इतिन ओहुव बुद्धियन सिहि करन्नट ओबट पुलुवन् एविट ओब शारीरिक अवधाने बिंद दमा जीवात्म अवधानेट पत्वनु एत चक्रे दिगिन दिगटम ओपगे सिहिये करकेनवा अपि अनिवार्येन्म अपगे दिव्य लोक देशय वेत यन्नेमु ओब सूर्य वंशिक वी चंद्र वंशिक वी क्षत्रिय वंशिक वी पशुव शुद्ध वंशिक वनु एत एविट बाबा पैमिन एम शुद्र इन्व ब्राह्मीन वरुं बावट पात करवावी दारुवान गेवात्तट गोस इगेन गान्नवा हुदकलाव इंदगेन शिव बाबाव सिहि करन्नत पुलुवान अपे अतीत गिनुं अवसानुलु पासु अप पालने बारगनु एत अपि दैन सिटिन्ने सटन विमे एविट अपि नोसेल वेन नोसेलेन सतुटे हा सामे देशय वन भारते पालने करन्नेमु अपि सिटिन्ने युद्धये अपि सैम केनेक्म सिटिन्ने सटन बिमेय मेय योगा बलय संबंधेन उनु कारणयति एहि किसिम अपहसुतावयक् नहि ओबट किरीमट ऐत्ते बाबागे श्रीमत् अनुगमनय किरीम पमनयि एविट राज्ये तिलकय अनिवार्येन्म ओब मट पैलेन्द वेनु ऐत ओबट आशीर्वादयक् लबुना ओबट दीर्घायुष लबेवा ඔබට දරුවෙක් ලැබේවා. එහි ධනය රාශියක් තිබෙනවා. දරුවෙක් ලැබීමට පෙර ඒ ගැන දර්ශනයක් ලැබෙනවා. එහි ඇත්තේ පිරිසුදු සෙනෙහසයි. කිසිම පාපයක් එහි නැත. එය පාපයෙන් තොර වූ ලෝකයයි. බලන්න ක්‍රිෂ්ණා කොච්චර ඉහළ ගණයේ මිහිරි කෙනෙක්ද කියලා. අපි දැන් ඒ වගේ විය යුතුයි. ඔබ රජිනක් බවට පත් විය යුතුයි. මීරා භක්ති ගීත ගායනා කළා. ඇයට දෙවියන් මුණ ගැසුනේ නැහැ. ඒ භක්ති මාර්ගයයි. දැන් මීරාත් කොහේ හෝ සිටිනවා. ඇය සැබෑ භක්තිවන්තයෙක් වශයෙන් සිටියා නම් දැන් දැනුම ලබාගෙන ඇත. තඹ යුගයේ පටන් අපි භක්ති කරමින් පැමිණියා. බුද්ධියෙන් අවබෝධ කරගන්න ශිව බාබා අපි ඔබට අයිති. මම ඔබගෙන් මුළු උරුමයම දිනා ගන්නා. මම ඔබ වෙත සරණ යමි. එවිට බාබාත් උපත් 21 කටම ඔහුව ඔබ වෙත සරණ කරාවි.
ඔබ ඔබව කැප කෙරෙව්වේ නැතිනම් බොරු දරුවෙක් බවට පත් වුනොත් 21 වතාවක් ඔබ පුරවැසියන් අතරටම ආවේ. බාබා කියනවා මා සිහි කරන්න. මම ඔබට උදව් කරන්න. තමාගේ දරුවන්ට ඔහු අනිවාර්යෙන්ම උදව් කරાવી. ඇයි අනිත් අයට උදව් කරන්නේ? අච්චා. සුමහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප්තාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දානෙ සඳහා සාරාංශය 1. දැන් ශ්‍රී ක්‍රිෂ්ණා වගේ මායා ජයගෙන මුළු ලෝකයමද ජයගත යුතුයි. මෙම සටන් බිමේදී නිරන්තර ජය ලබන්න කවදාවත් පරාජය වන්න එපා. 2. ශ්‍රීමත් අනුගමනය කර පාපවල හා කර්ම බන්ධනවල බැඳීමෙන් ඔබට නිදහස් කරවා ගන්න. අශාරීරික වීම පුහුණු කරන්න. ඔබගේ බුද්ධියේ යෝගාව සමග තරඟ වදින්න. වරදානය ඔබ සියලු ලැබීම් වලින් පිරිපුන් වී ඔබගේ පරිසමාප්ත ස්ථිතියේ දීප්තිය සහ කුල්මත් බව ඔබගේ මුහුණේ දිස්වේවා. සංගම යුගයේ බ්‍රාහ්මින් දිවියේ විශේෂත්වය වන්නේ සතුට, ශාන්තිය, ප්‍රීතිය, ඥානය සහ ආනන්දේ ඔංචිල්ලාවල පැද්දී. සියලු ලැබීම් වල පූර්ණ ස්වરૂපේ අවිනාශී කුල්මත් භවේ ස්ථාවර වීමය. ඔබගේ මුහුණේ ලැබීම් වල පූර්ණ ස්ථිතියේ දීප්තිය සහ කුල්මත් භව වෙනත් කිසිවක් නොව ලැබීම් පමණක් දිස්විය යුතුයි. පරිපූර්ණ වූ රජවරුන්ගේ මුහුණේ භෞතික ධනයේ එම දීප්තිය තිබුණු සේම මෙහිදී ඔබට තිබෙන්නේ අවිනාශී ලැබීමය. එබැවින් එවන් ලැබීම් වල ආධ්‍යාත්මික දිස්නය සහ කුල්මත් බව ඔබගේ මුහුණේ දිස්විය යුතුයි. පාඨය භාග්‍යවන්ත කෙනෙක් යනු නිරන්තරයෙන් සතුටින් සිටින සහ සතුටේ සම්පත බෙදා ගන්නා කෙනෙකි. ඕම් ශාන්තිය.